හෙලෝ ගයිස් ඔන්න අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ෂෝ එකට අද ඔතලා තියෙන්නේ ඔතලා තියෙන එක ලෙහෙලා ගන්නයි තියෙන්නේ හාල් එක ගැන කතා කරොත් මෙන්න සිද්ධිය බට පොලෑ සිංගල හාලා කිලෝ එක වෙනවා රුපියල් 280ත් 310ත් අතර වගේ එහෙම තමයි කම්පැනි ප්‍රයිසස් කියන්නේ එහෙම තමයි ඔය විකුණන කට්ටිය විකුණන්නේ මේක මට සෙට් උනේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් එයාලා එයාලගේ තවත් රටට දෙන සර්විස් එකක් විදියට වස විස නැති කෑම මිනිස්සුන්ට විකුණනවා මොනවාද ඒවට කියන්නේ රසායනික පෝර ගහන්න නැතුව හදන සාමාන්‍ය කොහොමත් මේ සිංගල දේශීය හාල් වලට මම දන්න විදියට රසායනික පෝර ගාලා තීරුමක් නැහැ මොකද එයාගේ අස්වැන්න එච්චරම තමයි ගහට පෝර වැඩියෙන් ගැව්වා කියලා මම දන්න විදියට නම් අස්වැන්න හම්බ වෙන්නේ නැහැ සිංගල හාල් අර අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්න කියලා එහෙම සීන් එකක් යන්නේ ඉස්සර ඉඳන්ම තිබ්බේ අන්න ඒ හාල් වලට තමයි ඒව සෙට් වෙන්නේ මේවට මං හිතනවා මං දන්න විදිහට ඒව සෙට් වෙන්නේ නැහැ සිවිල් ආරක්ෂකකෙන් මට මේක හම්බුනේ 150කට එයාලා කරන්නේ බිස්නස් එකක් නෙමෙයි එයාලා කරන්නේ සේවයක් නිසා වෙන්න ඇති අද සිවිල් ආරක්ෂකෙන් ගත්ත බටපොලල් එකේ රස තමයි තියෙන්නේ ඉතින් අපි බලමු බටපොලල් කොලෙස්ටරෝල් පාලනය සෙම් රෝග සමේ රෝග දියවැඩියාව අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වය පිළිකාකාරක ඉවත් කිරීම හා කුඩා දරුවන් සඳහා. තව ගොඩාක් දේ තියෙනවා කතා කරන්න. ඒත් මේ එකට වෙලාව නෙමෙයි. පට්ට බඩගින්නකින් ඉන්නේ කමු. ගොඩක් ලොකු ලොකු දේවල් නෑ බොහොම සාමාන්‍ය දේවල් ටිකක් තියෙන්නේ කරවිල තියෙනවා ගොඩක් අය නම් කරවිල කන්න කැමති නෑ තිත්තයි කියලා හැබැයි ඒකත් වෙනමම ටේස්ට් එකක් තියෙනවා තිත්තයි කියලා අහක දාන්න පුළුවන් කෑමක් නෙමෙයි කරවිල කියන්නේ ඒකේ තියෙන වෙනම එකක් ඒක කන්න ඕනි ඒකේ රස බලන්න ඕනි අනිත් එක තියෙනවා බේබි මඩුව කරවල තෙල් දාලා තියෙනවා මගේ ආසම රන් ක්‍රිස්ප් කජු එක තියෙනවා ඒක විස්තරේ මෙහෙම රන් ක්‍රිස්ප් කැෂු කජු සාමාන්‍ය ටිකක් ගණන් ඒ හැටි එච්චර ගාණක් දීලා අරගත්තත් ඔයාට කජුවේගේ හරි ආතල් එක දෙන්න නෑනේ සාමාන්‍ය කජු බ්‍රෑන්ඩ් එකක් දන්නේ නැහනේ කජු බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ කියන්නේ ලංකාවේ කජු ගන්න බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ වගේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි රන් ක්‍රිස්ප් කියන්නේ ඔය සෝමපාල කජු කුසුමලතා කජු චමින්ද කජු වගේ නෙමෙයි ඒකේ වෙනම එකක් තියෙනවා ඒ මොකද ඒවා හරි ප්‍රමිතියට හදන නිසා වෙන්න ඇති මම කම්පැනි ඇතුළේ දැකලා නැහැ ප්‍රොඩක්ට් එකේ රස මම දන්නව හොඳට මොකද මම දැන් මේක කාපු පළවෙනි දවසේ ඉඳන් දිගටම කෑවේ මම මේ කජු ආයෙ මම පිටින් කජු ගත්තේ නැහැ චුට්ටක් විතර ඊට වඩා ගණන් වැඩි ග්‍රෑම් 500 රුපියල් 2145ක් වෙනවා හැබැයි මෙයලග ඔෆර්ස් තියෙනවා සාමාන්‍යයෙන් කජු මාකට් එකේ ওই පාරේ තියෙන කජු වලට වඩා පොඩ්ඩක් විතර ගණන් මේක හැබැයි ඒ උනාට පිරිසිදුයි රසයි මේක සුපිරි ලංකාවේ කජු හොයාගන්න ලේසි ඕනම සුපර් මාකට් එකක තියෙනවා හොයාගන්න ලේසි ඒ වගේම මේ රන් ක්‍රිස්ප් සයිට් එක තියෙනවා පේජ් එක තියෙනවා හොයාගෙන කාලා බලන්න රෙකමෙන්ඩ් කරන්න පුළුවන් සුපිරි එකක් සුපිරිම බ්‍රෑන්ඩ් එකක් සුපිරිම බ්‍රෑන්ඩ් එකක් සුපිරිම කජු එකක් ඔයාලා එක දවසක් කෑවොත් ආයේ හොයාගෙන 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 ගිහලා තමයි කන්නේ ඒ තරම් පට්ට මේක රන් ක්‍රිස්ප් කජු එකට ගහන්න කජු එකක් අනේ මන් දන්නේ නැතිනවද කියලා ලංකාවේ ඒක පට්ට ඉඩමදි නිසා පොඩ්ඩක් එහා මෙහා කරගමු අපි නම් පට්ටම් බඩගින්න තියෙන්නේ
බේබි මඩුවට මම විශේෂයෙන්ම ආස ඒකේ තියෙන කටු හපල කන්න පුළුවන්. ඒ වගේ.
මේ හාල කන්න ලේසි හාලක් නෙමෙයි. චුට්ටක් විතර කන්න අමාරුයි. ඒ වුණාට ඉතින් පෝෂණයේ අතින් ඉහළයි. ටිකක් කට කාගෙන යන වගේ මාළු මිනි ටිකක් තියෙනුනේ අනිවාර්යෙන් මේ කන්න පරිප්පු බතු එක වගේ නම් කන්න බෑ. බඩ පිරෙනවා ඉක්මනට ඔයාලට ඉදිරි මම කජුට ඉතුරු කරන්න යනවා කියලා. ඒවට තමයි හීන කියන්නේ. සාමාන්‍යයෙන් මං යන පාර කාටවත් බලන් ඉඳලා කියන්න බෑ. හැබැයි ඇහුවොත් මං කියනවා. පැත්තක ඉඳන් බලන් ඉඳලා වැරදි තීරණවලට එළඹෙන්න එපා. අහලා දැනගන්න. කඳුළු බලන දෙන සරට ගුණ කෑම රසට කම තැන්කියු කියන්න ඕනේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඒ කරන සේවාව සම්බන්ධයෙන් එක පට වටිනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පීඩිත පන්ති පුරවැසියෙක් විදියට බුදුමල්ලගේ සේවාව අගය කරනවා ඔච්චරයි කියන්න තියෙන්නේ මේ වගේම වටින කෑම එකක් මම ඔයාලා වෙනුවෙන් ආයෙත් අරන් එනවා මේ වගේම රසම රස වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු එදක අංගේවලටම වෙලා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම